කට්ටිය ඉතින් ආයෙත් අප්ඩේට් එකක් ඉතින් කට්ටිය අහලා තියෙනවා මේ කොහොමද ඇනලයිස් කරන්න කියලා ආයෙත් අහලා තියෙනවා ඉතින් එහෙනම් මම අද ethereum කියන කෝයින් එක තෝරගත්තා මේ ලිට් වලින් ෆුල් ඇනලයිස් එකක් කරලා පෙන්නන්නත් එක්ක ඉතින් අපි බලමු හයර් ටයිම් ෆ්‍රේම් වලදී මොකක්ද ලිට් වල වලින් ethereum කෝයින් එකේ වෙන්න පුළුවන් ඊළඟට වෙන්න පුළුවන් දේ මොකක්ද කියලා ඉතින් මෙතන ETH USD ඉන්ඩෙක්ස් චාර්ට් එක තෝරාගෙන තියෙනවා. ඉතින් ඒ චාර්ට් එක තෝරගත්තේ මේක විශේෂයෙන්ම එලියට් ඇනලයිස් කරද්දී සාමාන්‍යයෙන් අපි BTC වල සහ Ethereum වල ඉන්ඩෙක්ස් චාර්ට් එක ගන්නවා. මොකද මේක මේ කොයින් එක පටන් ගත්ත තැනට ආසන්නයේ ඉඳන් හරි තියෙනවා මේ 0.15 සත 15 විතර ඉඳන් තියෙනවා. ඉතින් ඒ එලියට් ඇනලයිස් කරන කෙනෙක්ට අනිවාර්යෙන් තියෙන්න ඕන ඔන්න මේදී මොකද චාර්ට් එකක ආරම්භය තියෙන්න ඕන අනිවාර්යෙන්ම. මොකද එලියට් එක ඇනලයිස් කරන්න බෑ චාර්ට් එකේ ආරම්භය අපි හරියට දන්නේ නැත්තම් මග ඉඳන් ඇනලයිස් කරන්න බෑ. ඔය සමහර කොයින් තියෙනව නේද උඩ ඉඳන් හොම් පල්ලට තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ කොයින් එහෙම ඇනලයිස් කරපුවම අපි ගන්න අයිඩියා එක يعني ට්‍රේඩ් එක ගොඩක් වෙලාවට වරදින්න හැකියාව තියෙනවා. අපි බලමු ethereum එකේ 1 week එකේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මට මෙතන 1-2 setup එකකුත් පේනවා මේලි බලමු 1-2 same 1-3 එක මෙතන දාගන්නවා 5 එක මෙතන දාගන්නවා අපි බලමු ඇතුළතේ ඇතුළේ මොනවද වෙන්නේ කියලා. එස්සේ මෙතනත් තියෙනවා 1යි 1-2 setup එකක් ඩීලි ඩේලි එකට දාගෙන ඔය විදිහට ඉතින් මෙන්න මේ හැමතැනම 1-2 setup ගොල්ලන්න මෙතන පේනවා ඉතින් මේ හැමතැනම තියෙනවා මන්ද third wave එක ඇතුළෙත් ඔය දේම අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි wave 5 එක පැත්තට ගියොත් ඉතින් මෙන්න මෙතනත් 3 wave structure එකක් තියෙනවා 6-6 pattern එකකින් wave 4 එක ආපු විදිහට. ඊට පස්සේ wave 5 එක බලමු wave 5 එක mainly ගන්න පුළුවන් කියලා. හරි ඔව් wave 5 එකෙත් අපිට 1-2 setup එකක් ගන්න පුළුවන්. ඔය දේ දා ගන්න පුළුවන්. wave 5 එක අපි හොයාගත්තගෙන all time high එක හොයාගත්තා. එතන ඉඳන් දැන් මාකට් එක ට්‍රේඩ් වෙන්නේ down trend එක මේ all time high එක හැදුනට පස්සේ. ඉතින් මේ ගැන කතා කරද්දි මෙතන දැනට එක wave එකක් ඉවර වෙලා තියෙනවා. හැබැයි මේක major correction wave එකක් කියලා ගන්න බෑ. මොකද මෙච්චර පොඩියට major correction wave එකක් වෙන්න බෑ. මේ uptrend එක ඉවරයි නම් සාමාන්‍යයෙන් target එක මෙන්න මේ පල්ලෙහාටවත් එන්න ඕනේ. මෙන්න මෙහෙටවත් සම්පූර්ණ correction එකක් එන්න ඕනේ. ඉතින් අඩුම මෙන්න මේ wave 4 එක හරියටවත් එන්න ඕනේ major correction එකක් එනවනම් අර හෙල්ති කරෙක්ෂන් එකක් කියන්නේ ඒ වගේ දෙයක් කරනවා මෙන්න මෙහෙට එන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේක සබ් කරෙක්ෂන් වේව් එකක විදිහට ගන්න පුළුවන් මම මේ දැන් කරන්න යන සිනාරියෝ එකේ විදිහට නම්. ඉතින් මෙතනදී මට පේනවා මෙතන ABC කියන 6-6 pattern එකක් වගේ පේනවා. ඊළඟට මෙතනත් 6-6 pattern එකක් ඔය කම්ප්ලීට් වෙලා වගේ තියෙනවා. අපි ඒකත් බලමු ABC කියලා අපි දා ගන්නවා. හරි මෙතන හයි එක කොහොමත් බ්‍රේක් කරලා තියෙනවා. හරි ඊළඟට මේක ඊළඟට එන්න පුළුවන් තැන පල්ලෙහාට එන්න ඕනනේ. ඉන්දා අපි ෆිබොනාචි යූස් කරලා ටාගට් ගමු මොන වගේ තැනකට එන්න පුළුවන්ද කියලා බලන්න. ෆිබොනාචි දැම්මා. ඇඩ්වාන්ස් ඔප්ෂන්ස් ටිකක් අපි යූස් කරමු. මෙන්න ටාගට් සෝන් ටික අපිට හම් වෙන. ඉතින් WXY කොම්බෝ එකක් මෙතනදී අපිට අයිඩියා කරන්න පුළුවන්. මෙහෙට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ආවොත් මෙන්න මෙහෙට ටාගට් කරන්න පුළුවන් normally ethereum එක. ඉතින් මෙච්චර පල්ලෙහාට ඒවි කියලා හිතන්නත් බෑ.
නෝම හරිද කොමෙන්ට් ආකට විදිහට ගත්තොත් 382 එකත් අපිට මෙතනදී ගන්න පුළුවන් මොකද wave 2 retracement දැනන wave 2 retracement එනකොට ওই ටාගට් එකට යන්න පුළුවන් ඒ හින්දා මෙන්න ටාගට් ටික අපිට හම් වෙනවා 6 time frame වල දැනට bearish counter එකක් විදිහට ගත්තොත් එහෙම ඉතින් ඊළඟට අපි බලමු 1 day chart එකට ගිහිල්ලා මොකද තත්ත්වය කියලා මෙතන ABC එක මෙහෙම අපි adjust කරගමු මෙතන ඊළඟට මෙතන 1 2 3 4 5 1 2 setup එකකුත් තියෙනවා මෙතන 1 2 setup එකකට පස්සේ 1 2 setup එකක් දාගමු මෙතන 1 2 මම මේ වගේ දාගන්න පුළුවන් 3 4 5 හරි ඊළඟට දාගන්න පුළුවන් අපිට 4 hour වගේ අපි දමු මේකෙන් ඊළඟට මෙතන ABC correction එකක් විදියට ගන්න පුළුවන් normally B එක complete වෙලා තියෙන ඊට පස්සේ මෙතනත් ආයෙ 1 2 setup එකක් ගන්න පුළුවන් අපිට ඉතින් මේ ඉනරෙස් ටෙලිග්‍රෑම් channel එකේ මම low time frame chart share කරනවා ගොඩක් වෙලාවට trading opportunities එතනදී ඔයගොල්ලන්ට අල්ල ගන්න පුළුවන් ඉතින් ඒ හින්දා ඒකත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් හැම වෙලෙම notification on කරලා තියාගන්න ඉතින් chart එකක් දාපු මම එතකොට ටක් ගාලා idea එකක් ගන්න පුළුවන් ඔයාලට ඉතින් ගොඩක් වෙලාවට ඔය දෙන trade sin trade හෝ day trade ඔය ගණේට තමයි තියෙන්නේ මොකද ස්කල්පින් වගේ දෙනව අඩුයි එලිට් වේ වලින් මම පර්සනලි සින් ට්‍රේඩ් සහ ඩේ ට්‍රේඩින් කරන්නේ ස්කල්පින් වලට යනවා අඩුයි ඉතින් සමහර චාට් ෂෙයා කරපුවාම ඒවා ඒ වගේ එන්ට්‍රි ඇක්ටිව් වෙලා ටාගට් යන දවසක් දෙකක් හෝ සතියක් විතර යන අවස්ථාවක් තියෙනවා ඉතින් සමහර ඇනලයිස් ඔයගොල්ලෝ දැකලා ඇති ටික කාලයක් යනවා මේ ටාගට් එකට යන ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට ඔයා සින් ට්‍රේඩ් හෝ ඩේ ට්‍රේඩින් වගේ කරනවා නම් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින් මෙතන wave 5 එක ඉවරයි කියන්නේ 100 එක අපේ කම්ප්ලීට් වෙලා තියෙනවා 100 එක කම්ප්ලීට් වුණා කියන්නේ අපිට ආය පල්ලෙහාට ටාගට් ගන්න පුළුවන් සිම්පල් 6x විදියට ගන්න පුළුවන් නැත්නම් ඩබල් 6x එකක් විදියට ගන්න පුළුවන් මෙතන අපි බලමු අපේ ටාගට් සෝන් එකට ඇවිල්ලා තියෙනවා ඉතින් ටාගට් සෝන් නැහැ මෙතන දාපු ඇඩ්වාන්ස් view නැගේ ටූල් එක එක්ක ටාගට් වල ලස්සනට මේ වෙලා තියෙනවා ඉතින් ඊට පස්සේ one two ඉතින් පුළුවන් 4 hour chart එකට ගිහිල්ලා බලන්න තව මොනවද ගන්න පුළුවන් කියලා ideas විදිහට හරි මෙතන දේවල් කීපයක් තියෙනවා අපිට පුළුවන් මෙන්න මෙතන ඉඳන් පහලට major impulse එකක් පටන් අරන් තියෙනවා කියලා මේ මෙන්න මේ විදිහට යන correction pattern එක impulse wave එකක්. ඒ කියන්නේ 6x එකේ එක ඒකක ඇතුළේ යන impulse wave එකක් කියලා ගන්න පුළුවන්. ඉතින් මේක down trend එකට හැදෙන impulse wave එකක් ඒ හින්දා අපිට පුළුවන් 1 2 විදිහට ඕකත් ඇඳ ගන්න 1 2 then 2 retracement එක 3 4 5 විදිහට දා ගන්න පුළුවන්. ඊට පස්සේ පොඩ්ඩක් කල අඩු කරගමු හරි දැන් වැඩිපුර ටාගට් ගිහිල්ලා තියෙනවා 78 එක කිට්ටුව සහ 618 එක අතරට වගේ ටාගට් ගිහිල්ලා තියෙනවා ඊළඟට අපිට ඕනේ wave 3 එකේ ටාගට් කොහොමද බලා ගන්න ඉතින් ඒකටත් අපි යූස් කරනවා ෆිබොනාකි wave 3 එක බලන්න මෙන්න මේ වගේ normally දැනට
මේ ටාගට් සෝන් එක අපිට ටාගට් කරන් ඉන්න පුළුවන් 1524 වගේ. එතකොට මට මෙතන පේනවා තව දෙයක්. ඉතින් මෙන්න මේ වගේ එකක්. එක ටිකක් ලස්සනටම නෑ. ඒ වුණාට මෙතන වෙන්න පුළුවන් දෙයක් අපි රීටේල් ඇනලයිසස් උත් මෙතෙන් එකතු කරගමු. ඔයාලා දන්න හෙඩ් ඇන් ෂෝල්ඩර් පෑන් එකක් වගේ මෙතන වැඩ කරනවා පේනවා. ඉතින් බලමු හෙඩ් ඇන් ෂෝල්ඩර් එක මොකද කියලා. මෙතෙන් දාන්න පුළුවන් ලෙෆ්ට් ෂෝල්ඩර් එක ඉතින් මෙතෙන් ඔය විදිහට දාන්න පුළුවන්. මම බෑක්ග්‍රවුන්ඩ් එක ඔෆ් කරනවා. ඔය විදිහට ඉතින් neck line එක මම manually යන්නේ. ඉතින් මේ දේ වෙන්න පුළුවන් ඔය trend line එක break කරලා ඊට පස්සේ retracement එකක් කළා වැටෙන්න පුළුවන්. neck line එක break කරනවා කියන්නේ මෙන්න මෙතන සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දේ. නෝගේ 1 2 setup එකක්ම තමයි ඔය ඇතුලේ වැඩ කරන්නේ. ඉතින් elliott curve වලින් පුළුවන් අපිට ඔය මොකක්ද pattern එකක් වෙනවනේ. මේ pattern එක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් head and shoulder එක මෙතන ගත්ත හැටිත් ඒකට සාපේක්ෂව elliott curve analysis එකකුත් දැන් ඔයාලා දැක්කා. ඉතින් trend line එක break කරනවා කියන්නේ මොකක් හෝ wave එකකින් ගිහිල්ලා ඒකේ ඊළඟ correction wave එක තමයි ඉන්නේ. දැන් මෙතන trend line එකේ retracement එකක් විදිහට ගත්තොත් මෙන්න මෙහෙම wave 2 එක උනත් අපිට ගන්න පුළුවන්. ඉතින් මෙතන tree එක 4 5 විදිහට market එක පල්ලෙහාට වැටෙන්න පුළුවන්. මෙතන breakout එකේ තියෙනවා retracement එකෙන් පස්සේ හොඳ trade එකක් තියෙනවා දැනට. ඉතින් මේකේ වෙනසක් වුණොත් හරි මේ bearish count එක bullish count එකකුත් තියෙනවා. ඒක අපි වෙන වෙලාවක බලමු. plan b එකක් විදිහට දැනට මේක follow කරන්න පුළුවන් ඔයගොල්ලන්. ඉතින් මෙතන හොඳ trade එකක් තියෙනවා 100ට අපිට target කරන්න පුළුවන් මෙන්න මේ පල්ලටම. ඉතින් ethereum ගැන මම කරපු දැන් මේ video එක idea ඔයගොල්ලන්ට එලියට් වලින් ඇනලයිස් කරන විදිහ ගැන අයිඩියා එකක් ආවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හැමෝටම ඉතින් ජය වේවා.